මාර්ගම පිළිකරෝහලේ පිටිස්කන් යන්ත්‍රය ලබා ගැනීම සඳහා ඒ ආරම්භ කර තියෙන ඒ උතුම් සමාජ ක්‍රියාව ඒ උතුම් සමාජ සත්කාරය සඳහා ජාත්‍යන්තර නිලගුවන් විදුලි විදියට ලක්නදවට අත්වල් බැඳ ගන්නට අවස්ථාව ලැබුණා. එහා සම්බන්ධයෙන් කතා කරන්නට ඒ පිටිබඳව මේ වෙනුවට ගැන තොරතුරු කතා කරන්නට තිරිනැවිල්ල ඉන්නවා මෙදිරියට. ආයුබෝවන් තිරින. එකොළහේ වෙනට 13 වෙද්දී ඔන්න අපි පොරොන්දුනා 11 වෙනකොට අපි එනවා කියලා වැඩි විස්තර දැනගන්නට. ඒ අපි හැමෝටම වැඩිය මේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මාර්ගම් පිළිකාරෝහලට අරන් දීමේදී අවශ්‍යතාවය මනවින් තේරුම්ගත් බොහොම පුණ්‍යවන්ත කටයුත්තට මුල පුරපු ඒ චරිතයක් තියෙනවා. ඒ තමයි කදිජා සංවිධානයේ සභාපතිතුමන් ආචාර්ය මොහමඩ් මහතාව සජීවීව සම්බන්ධ කරගන්න තමයි අපි මේ උත්සාහය. අයිබුවන් ඔබතුමන්ට අපි කැමති දැනගන්න ඔබතුමන්ගේ මේ වගේ උතුම් සමාජ සත්කාරයකට මුල පුරන්නට හේතු ප්‍රධානතම කාරණාව කෙටියෙන් අපි දැනගන්න. මොකද ඇත්තටම අපි මුලින් අංගියොත් ලේසිපෙන් කර දැනගෙන නැත්නම් සමහර අය දන්නේ නැහැ ඇයි මේ වගේ දෙයකට සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් විදිහට මුල පිරුවේ කියලා. අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්නට ඉගෙන. මගේ නම මොහමඩ්. මගේ උපන්ගම කළුතර. මම වදිංචිලා ඉන්නේ දැන් කොළඹ. කදීජා පදනමේ සභාපතිවරයයි මමයි. දැනට තිරින අවුරුදු දෙකහ මාරකට කලින් මගේ පුතා, මගේ එකම පුතාට අවුරුදු 15යි එතකොට, පුතාට පිළිකාවක් වැළඳුණා. එයාගේ උරහිසේ පිළිකා ගෙඩියක් වැළඳුණා. ඊට පස්සේ මම එයාව ඉන්දියාවේ පෞද්ගලික අති සුපෝපභෝගී සුපිරි රෝහලකට එක්කන් ගියා. ගිහිල්ලා එහි මාස 9ක් 10ක් වගේ මම ප්‍රතිකාර කරා. ඒ ප්‍රතිකාර කරන්න මට සෑහෙන කෝටි ගණනක් මුදල් වියදම් වුණා. ඒ වගේම මගේ දේපල කීපයක්ම විකුණන්න සිද්ධ වුණා. හොස්පිටල් එකේ බිල් ගෙවන්න. ඉන්පසු හරිසුවයක් නැති නිසා මම කල්පනා කරා මේක ලංකාවට ගිහිල්ලා උත්සාහයක් කරමුයි කියලා. මම ලංකාවේ පෞද්ගලික රෝහලකට වුව අරන්නවා. ඇවිල්ලා මාස 6ක් වගේ එහෙත් ප්‍රතිකාර කරා, ශල්‍යකරණ දෙකක් කරා. ඇත්තෙන්ම ඒකෙත් හරි සුවයක් ලැබුණේ නැහැ. ඇත්තෙන්ම අවුරුදු එකහමාරක් පමණ පෞද්ගලික රෝහල් වලට කෝටි ගණනක බිල් ගෙවීමෙන් ආර්ථික වශයෙන් මම සෑහෙන අමාරුවලට මුහුණ දුන්නා. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි පිළින, මානසිකව ඒ වගේම කායික. ඇත්තෙන්ම පිළිකාවක් වැළඳුණා නම් තමන්ගේම කෙනෙකුට කොච්චර මේක දරුණුයිද, මුළු පවුලම කොහොමද කඩන් වැටෙන්නේ කියන ඒ හැබෑව මම දැක්කා. ඒකට මම මුහුණ දුන්නා. බැරිම පාරේ මම මගේ පුතාව මහරගම පිළිකා රෝහලට අරන් ගියා මම වසරකට විතර කලින්. ඇත්තෙන්ම යන්න ලොකුම හේතු වුණේ ආර්ථික ප්‍රශ්න. ගියන් පස්සේ තමයි මට දැනුනේ ඇත්තෙන්ම මහරගම පිළිකා රෝහල අද ලංකාවේ තියෙන එකම පිළිකා රෝහල. වෛද්‍යවරුන් එහෙ ඉන්නවා සිය ගණනක්. පිළිකා වෛද්‍යවරුන් විශාල භූමි ප්‍රමාණයක තියෙන අද කොළඹ තියෙන පිළිකා රෝහල. ඇත්තෙන්ම අර මානසික වැටුණයින් පස්සේ මාව යොමු කරා මේ වෛද්‍ය උපදේශන පන්ති වලට. මාව විතරක් නෙවෙයි මගේ බිරිඳ කවුන්සිලින් කියන්නේ කවුන්සිලින් එහිදී වෛද්‍යවරියක්තුමිය හරහා තමයි මම දැනගත්තේ මෙම පෙට් ස්කෑන් යන්ත්‍රයක් මෙම රෝගී ආරෝග්‍ය ශාලාවට මෙම හොස්පිටල් එකට නැහැ කියන එක. ඇත්තෙන්ම මම පුදුම වුණා, දුක් වුණා. මොකද මම දන්නවා අවුරුදු ගණනක් පොඩි පිළිකාවක් එක්ක සටන් කරපු නිසා මේ පෙට් ස්කෑනර් එක කොච්චර අවශ්‍යතාවයද, කොච්චර වටිනවද, ඒ මොකද්ද වෙන්නේ පිළිකා රෝගීකුට කියන ඒක මම දැනගෙන හිටියන් නිසා තමයි මට දැනගැනීමට පුළුවන් වුණේ. මට තේරුම් ගියේ පිළිකා රෝගී ලක්ෂයක් ඉන්න රටක අවුරුද්දකට අලුතෙන් 20,000 ඒක ගොඩට එක් වෙන රටක පෙට් ස්කෑනර් එකක් නැහැ කියන එක ඇත්තෙන්ම මට ඉතාමත්ම සංවේදී වුණා, දුක් වුණා. ඒ තුලින් තමයි මට හැඟීමක් ඇති වුණේ මගේ සංවිධානයේ පදනම ඉන්න සමාජිකයන් ඔක්කොම පිරිවරාගෙන මේකට මොනවා හරි කරලා මේ ඉදිරිපත් වෙන්න ඕනේ කියන එක ඉක්මවා ගිහින් තියෙනවා කියලා.
ඔබතුමාගේ දැනගන්නට කැමතියි මේ යන විදිහට අපිට තව දවස් 4 5ක් යන්නට කලින් මේ මුදල සම්පූර්ණ කරගන්නට පුළුවන්. ඉන් ඉදිරියට මේ මැෂින් එක අපිට ලංකාවට ගෙන එන ඒ පිළිවෙල දවස් කීයක් ඉදිරියයිද වැඩ පිළිවෙල ගැන පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද අපිට? මොකද මේ වෙනකොට රටවල් 32ක් අතරින් ඉන්නවා අපි. මාස 3කට කලින් කියන්නේ මාර්තු 4 වෙනිදා අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේක එළිදැක්වුවා සියලු මාධ්‍යයන් ගෙන්නලා. පළවෙනි මාසේ ඇත්තෙන්ම අපිට ලක්ෂ 70ක් පමණ කුළු මුදලයි, කියන්නේ මාර්තු මාසේ සම්පූර්ණයෙන් අපිට හම්බ වුණේ මාර්තු මාසේ. ඊට පස්සේ අප්‍රේල් මාසේ අපිට මුදල් ලැබුණා. ඊට පස්සේ මේ ජූලි මාසේ වෙනකොට අපිට කෝටි 18කට ආසන්න මුදලයක් අපිට එකතු කරගන්න පුළුවන් වුණා. ඇත්තෙන්ම කියනවා නම් මේකෙන් අපි දැක්ක දෙයක් තමයි තෙලින ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ රත්තරන් හදවත් දකින්න අවස්ථාවක් ලැබුණා. ඇත්තෙන්ම මේ වගේ ව්‍යාපෘතියකට අපි හැමෝම එකතු වෙලා එක මේ ජාති ආගම් කුල ભેද මුකුත් නැතුව ඇත්තෙන්ම මේකට දායක වුණා. මුදල් වශයෙන් ඒ වගේම මාධ්‍ය පැත්තෙන් අනිත් වෛද්‍යවරු හැමෝම ඉදිරිපත් වෙලා විශේෂයෙන් මේකට සහයෝගයක් ලබා දීම තමයි මේ තරම් කෙටි කාලයක් තුළ. ඇත්තෙන්ම කෝටි 20ක් කියන්නේ අද සුළු පොටු ප්‍රමාණයක් නෙවෙයි. අපි මේකට මුලින්ම තීරණය කරේ මේක මාස 9ක් ඇතුළත තමයි මෙන්න මුදල රැස් කරන්නයි කියලා අපි ප්ලෑන් කරේ. ඒ වුණාට මාස 9ක් නැතුව මාස 3කින් මේක අපිට ගොඩක් දුරට මම හිතනවා ලබන සතිය වෙනකොට මෙන්න මුදල සම්පූර්ණ මුදල එකතු වේවි කියලා. ඒක ඇත්තෙන්ම පෞද්ගලික මම ආඩම්බර වෙනවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට සියලු ජාතීන් එක්කලා මෙන්න කර්තව්‍යයට මට සහ අපේ සංවිධානයට සහයෝගය දීම ගැන. ඉන් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. අනිත් එක ඔබතුමා අපේ ප්‍රශ්නෙට අපි බලාපොරොත්තු වෙනවා දැන් හැකි ඉක්මනින්, ඒ කියන්නේ මාස 2-3ක් ඇතුළත, ඒ කියන්නේ මෙම ටෙක් ස්කෑනරය නිපදවන්නේ අපි මුදල් ලබා දීමෙන් පසුවයි මාස 2-3ක් ඇතුළත කාලයක් තුළ මේ ශ්‍රී ලංකාවට ජර්මනියෙන් ආනයනය කරලා මේක තවී කරලා අපේ දුප්පත් අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් මෙම යන්ත්‍රය අපි පරිත්‍යාගය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මුදල් කෝටි 20 සම්පූර්ණ වුණායින් පස්සේ තමයි මේ යන්ත්‍රය අපිටම කියලා පර්චේස් කරන්න පුළුවන් වෙන්නේ නේද? අනිවාර්යෙන්. ඒ වෙනකන් ඒගොල්ලෝ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඒ අය අපි වෙනුවෙන් මේ දේ නිර්මාණය කරන්න සූදානම් වෙන්නේ නේ. ඔව්. ඊට පස්සේ ඒකම දැනගන්න ඕනේ මොහමඩ් මහත්මයා. දැන් පෙට් ස්කෑන් යන්ත්‍රයට තව කෝටි 1.80 ලක්ෂයක් වගේ මුදලක් නඩුවලා තියෙන්නේ. ඉන් අනතුරුව දැන් මේක මෙතනින් කදිජා සංවිධානයේ කදිජා පදනමේ මුඛ්‍ය පරමාර්ථය පෙට් ස්කෑන් යන්ත්‍රයද ඉන් එහාට ගිය තවත් කාරණා ගොඩක් තියෙනවාද මේ පිළිකාරෝහලේ අඩුපාඩු සම්බන්ධව? ඔව් කියලා දැන් මම ඔයාලට කිව්වා වගේ පෙට් ස්කෑන් යන්ත්‍රයක් විතරක් නෙවෙයි මේ හොස්පිටල් එකට අවශ්‍ය. දෙන්න MRI ස්කෑන්. ඒක සාමාන්‍ය ලංකාවේ ව්‍යවහාර වෙන හැමෝටම ගන්න ස්කෑන් එකක් තමයි. MRI ස්කෑන් එක පවා මම හොස්පිටල් එකේ නැහැ. ළඟදී පිළිකා රෝගී උදා දරුවෙක්ව මහරගමේ ඉඳලා යවනවා අනුරාධපුරේ හොස්පිටල් එකට. මොකද මෙහි ස්කෑනර් එකක් MRI එකක් නැති නිසා අනුරාධපුරේ හොස්පිටල් එකට ඒ ළමයාව දෙදම්පියන් සමග බස් එකේ යවනවා. ඒ කියන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි දෙන්නේ. හේතුව හොස්පිටල් එකේ නැහැ. කරාපිටියේ සහ කොළඹ තියෙන හොස්පිටල් දෙකවල තියෙන MRI ඒවායේ වේටින් ලිස්ට්, ඒ කියන්නේ බලන් ඉන්න ඕන මාස ගාන පොලිමේ පෞද්ගලික රෝහලකින් ලබා ගන්නවා නම් රුපියල් 30,000ක් පමණ වෙනවා. ඇත්තෙන්ම බලන්න පෙට් ස්කෑනර් එකක් පෞද්ගලික රෝහලකින් ගන්නවා නම් 1,50,000ක් වෙනවා. මම හිතන්නේ පිළිකා රෝගීන් 99%කටවත් 1,50,000ක් මුදල් යොමු කළා මේ පිළිකා මේ පෙට් ස්කෑනර් එක ලබා ගන්න පුළුවන්. අයිඑස්එක දුප්පත් පෙට් ස්කෑනර් එකෙන් 98%ක් ඇකියුරසි. ඒ කියන්නේ හරියට ඒ ප්‍රතිශතය 98%ක් හරියට පෙන්වනවා මොන මොන තැන්වලට පිළිකාව පැතිරිලා තියෙනවා කියලා. ඒ වගේම දැන් හොස්පිටල් එකේ මහරගම ස්කෑනර් එකක් තියෙනවා එකේ. ඒ තියෙන්නේ CT සාමාන්‍ය ස්කෑනර් එකක්. අවුරුදු 15-20ක් විතර පැරණි සාමාන්‍ය CT ස්කෑනර් එකක්. ඒකේ ප්‍රතිශතය පෙන්වන ප්‍රතිශතය 117%. ඒකට මේ 117 මේ මැෂින් එකෙන් තමයි ගණන්ට පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ. ඉතින් 183ම ප්‍රතිකාර වෙන්නේ ඉන්න දොස්තර මාස්ටර්ුන්ගේ මේ කියන්නේ අධ්‍යක්ෂින් වලින් තමයි මේක ගොඩක් දුරට වෙන්නේ.
සියයට 18යි 90යි කියනකොට හිතාගන්න පුළුවන් මේකේ ප්‍රතිශතයේ කොච්චර ඇකියුරසි එක තියෙනවද කියන්නේ. ඒ වගේම තමයි MRI ස්කෑනර් එක. ඇත්තෙන්ම හොස්පිටල් එකට තව අඩුපාඩුවක් තව තියෙනවා ජෙනටික් ලැබ් එකක්. ගන්න ඇති ජාන කියලා කියන්නේ ජීන් ලැබ්. දැන් ජීන් ලැබ් එකක් නැහැ. ඇත්තෙන්ම පිළිකා රෝගයකට ඉතාමත්ම අත්‍යවශ්‍යයි ජාන ලැබ් එකක්. ජීන් ලැබ් එකක්. ඉතාමත් කනගාට දායක ලැබ් එකක් නැහැ. ඒකත් කෝටි 7-8ක් යනවා. එන්ඩෝස්කොපී යුනිට් එක ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තවත් තියෙනවා බයනොස්කොපී එක එක ධාති උපකරණ ගොඩාක් අවශ්‍යයි. ඉතින් මේවා එකින් එක අපි ලබා දීම තමයි අපේ දැන් එකම පරමාර්ථය. මේක තව අවුරුද්දකින් දෙකකින් දකුණු ආසියාවේ හොඳම පිළිකා රෝගකට බවට පත් කරන්න පුළුවන්. හේතුව මොකද අතිදක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා. එන්නම් තියෙනවා 1000කට වැඩිය. දැන් ළඟදී ලොකු අහමඩ් ටී කියන ආයතනයෙන් කෝටි 100ක් වටිනා ලොකු ගොඩනැගිල්ලක් ලබා දුන්නා. අති නවීන පිරිම ගොඩනැගිල්ල. ඒකෙත් දැනන් 400කට වැඩිය දාන්න පුළුවන්. ඒ කියන්නේ 1500ක් විතර එනම් තියෙනවා. වෛද්‍යවරු තියෙනවා. ඉඩ පහසුකම් තියෙනවා. මේ වගේ නවීන තාක්ෂණීය හයිටෙක් ස්ටේට් ඔෆ් ආර්ට් ටෙක්නොලොජි තියෙනවා. අද මුළු ලෝකෙම තාක්ෂණය අපි දියුණු වෙනකොට ඒ තාක්ෂණය මෙතෙන්ට මදිකම තමයි මට පේන්නේ. ඒක අපි ලබා දුන්නා නම් ඇත්තම රජයට අපිට දොස් කියන්නත් බෑ. පිටින හේතුව මේවට දෙන බෙහෙත් හරි ගණන්. මම දන්නවා මම පෞද්ගලික රෝහල ඉන්නකොට පිටින් බෙහෙත් ගන්නකොට සමහර විට ඒක ඉන්ජෙක්ෂන් එක රුපියල් ලක්ෂයකට වැඩිය වෙනවා. ලක්ෂ දෙකක් වෙනවා. මේ ඔක්කොම පිළිකා රෝගීන්ට නොමිලේ ලබා දෙන්නේ. ඒක නිසා අපි රජයට දොස් කියන්නේ නැතුව අවකාශ හරියට දොස් කියන්නේ නැතුව අපිට මේ අවශ්‍ය දේවල් අපිට මේ වගේ කණ්ඩායම් මේ වගේ පදනම් අපි ඉදිරිපත් වෙලා එක එක විදියට පුළුවන් ආකාරයකින් අපි කරගත්තා නම් මේක අපිට සමාජයට කරන රටට කරන ලොකු සෙතක් ලොකු පිනක් කියලායි මම දකින්නේ. ඔබේ ඒ වචනවලින් ලස්සන කාරණා දෙකක් කියුණා. එකක් තමයි කවුරුවටවත් බැන බැන මෙයා කරේ නැහැනේ කියලා බනින්න නැතුව අඳුරට සාප නොකර පහනක් දැල්වීම තමයි ඔබතුමන්ලාගේ සංවිධානයෙන් කළේ. ඇත්තම කියන්න දැනගන්න කැමති මේ සංවිධානය වටා එකතු වී සිටින පිරිස ගැන පුංචි මතක් කිරීමක් කරන්න පුළුවන්ද? කවුරු වගේද මේ එක්ක එකතු වෙලා ඉන්නේ? ඔව් දැන් මේක කදීජා පදනමේ කියලා මේක මුස්ලිම් අයට විතරක් මේ සීමා වෙච්ච පදනමක් නෙවෙයි. මගේ මම මුස්ලිම් වුණාට මම මේකේ සභාපති වුණාට මේකේ සාමාජිකයන් ක්‍රිස්තියානි හින්දු බෞද්ධ මුස්ලිම් හැමෝම ඉන්නවා. ඇත්තෙන්ම මට ගොඩාක් සතුටුයි. මේ හැමෝම මට උපරිම සහයෝගය ලබා දෙනවා. නානා තරාතරංගල ඉන්න අය මේ ඔක්කොම ලොකු වැදගත් අය, ලොකු වෙළඳ සමාගම්වල ඉදායකවරුන්, ඒ වගේ සාමාන්‍ය මිනිස්සු හැමෝම, ඒ කියන්නේ මගේ පදනමේ සමාජිකයන්. ඇත්තෙන්ම මම මේක තවත් එකක් කියන්න ඕන තාක්ෂණය. ඇත්තෙන් මේ වගේ දෙයක් මට කෙටි කාලයක් තුල කරගන්න අපි වට්ස්ඇප් ගෲප් මම අහලා තියෙනවා. වට්ස්ඇප් ගෲප් දැන් මේ වයිට් කැන්සර් ටීම් කියලා මම ටීම් එකක් හැදුවා, සමාජයක් හැදුවා. ඒ කියන්නේ වෙනම මම මේ පිළිකාව සඳහා සටන් කරන්නේ. සමාජිකයන් 100 දෙනෙක්ව මම බදවගත්තා. ඇත්තම පෞද්ගලික මාස 6ේම මේ වට්ස්ඇප් ගෲප් එකෙන් තමයි අපි තොරතුරු හුවමාරු කරගන්නේ, අදහස් හුවමාරු කරගන්නේ, අපි ඔපිනියන්, අපි අයිඩියාස් මාරු කරගන්නේ. ඒ තුලින් අපිට හැමතිස්සෙම හම්බ වෙලා කතා කරලා මීටින් තියලා කෝල් කරලා තියෙන අවශ්‍යතාවයක් නැහැ. ඒක ඉතාමත් පහසු වුණා. ඒ කියන්නේ හැම පැත්තෙම. ඒක තමයි මෙතන ගොඩක් දුරට සාර්ථක වෙන්න එක හේතුවක් උනායි කියන එක මම දකිනවා. අනිත් එක මේ වගේ ව්‍යාපෘති කිරීමෙන් මම තව එක දෙයක් දැක්කා. පිළින ජාතීන් අතර සමගිය ඇති වෙන්න මේ වගේ ව්‍යාපෘති කොච්චර ඉවහල් වෙනවද කියලා. ඇත්තෙන්ම මම මුස්ලිම් කියලා කවුරුත් බැලුවේ නැහැ. සංවිධානයේ මුස්ලිම් කියලා බැලුවේ නැහැ. මෙතන බැලුවේ ව්‍යාපෘතිය. මොකද්ද කියන්නේ කියන එක තමයි බැලුවේ. ඒක ඉතාමත්ම සන්තෝෂයි. ඒ වගේම තමයි රත්තරන් හදවත්. හැම තත්පර 5කට සැරයක් 10කට සැරයක් ලංකා බැංකුවේ ශාඛා 635ක් තියෙනවා. මේ 635ටම හැමදාම ඩිපොසිට් 2000ක් 3000ක් වැටෙනවා. එතන හැමදාම නොවරක්වා. ඒ කියන්නේ දවසකට 120 30 50 ඊයේ වැටිලා තිබුණා 1,30,00,000. ඊයේද වැටිලා තිබුණා 84,00,000. ඒ වගේ ලොකු ගණන් පහුගිය දවස් 10ට විතරක් කෝටි 7ක් වැටිලා තිබුණා. ඒ කියන්නේ මේකෙන් සාක්ෂාත් වෙන්නේ අපිට කරන්න බැරි දෙයක් නැහැ කියන එක. ඒ කියන්නේ සල්ලි වලට වඩා එහා ගිය හැඟීමකින් අපි පිරිසිදු චේතනාවකින් කරා නම් ඒක දේවාශිර්වාදයේ මේව කරන එක එච්චර අමාරුවක් නැහැ. ඒකෙම අපි කියන්නේ ෆෝමියුලායි කියන එක. මේකයි මේ ෆෝමියුලායක මේ පණිවිඩේ මම අපේ ශ්‍රී ලාංකිකයන්ට අපේ රටට කියන්න දෙන්න ඕන. ඒ වගේම විශේෂයෙන් අපේ සමාජ වෙබ් අඩවිය හරහා WhatsApp Facebook හරහා අපි ශ්‍රී ලාංකිකයන් ගන්න තරමින් මිලියන 3ක් ඉන්නවා පිටරටවල ජීවත් වෙන. ඇත්තෙන්ම අපිටත් වඩා තියෙන මේ පිටරටවල ඉන්න අය අපේ රටට ඒගොල්ලන් ආදරේ. ඇත්තෙන්ම. ලෝකේ ඉඳලා මට දවසට ටෙලිෆෝන් කෝල් 10ක් 15ක් 20ක් එනවා එක එක රටවල් වලින්. ඇවිල්ලා සම්පූර්ණ විස්තර අහනවා, උදව් කරනවා, account number එක ඉල්ලනවා. ඇත්තෙන්ම මේ ශ්‍රී ලාංකික හැඟීම, අපේ මේ ශ්‍රී ලාංකික මාතාවගේ සුවඳ,
ඒක මම හුඟක් ඒක අත්දින්න. ඇත්තෙන්ම මේක මට ජීවිතේ අමතක නොවන මේ අමතක නොවන සිද්ධාන්තයක්. ඒ වගේම මට ඉස්සරහට මේවා මට ඇතුළු අපේ කණ්ඩායමට මේ වගේ තවත් සමාජ සත්කාරක ඉතාමත් පහසු විදියට තාක්ෂණයක් එක්ක අපිට ඉතාමත් පහසු විදියට මේක කරගෙන මේ ශ්‍රී ලාංකිකයන්ට අපේ රටවැසියන්ට අපේ රටට අපේ මව්බිමට අපේ ආගමට ජාතියට හැමෝගෙම හැම ආගම් වලයටම මේක ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි කියලා මම ගොඩක් දුරට හිතනවා. ඔව් ඒ වගේ මම අර කාරණා දෙකක් කියලා එක කාරණා තමයි ඔබෙන් ඇහුවේ. අනිත් කාරණාව තමයි දැන් ඔබ විස්තර කරා මම ඒකම තමයි අහන්න හිටියේ. මේ ජාතික සංහිඳියාව කියන දෙයට හරි අඩිතාලමක් වැටිලා තියෙනවා. ඔබතුමා මුස්ලිම් කියලාවත් අනිත් අය අපි සිංහලනේ කියලාවත් හිතුවේ නැහැ. අපි සේරම එකට ශ්‍රී ලාංකිකයන් විදිහට තමයි මේ පුණ්‍ය සත්කාරයට එකතුනේ. ඒ වගේම තමයි රෝගයක් හැදෙන්න ගියම ජාති බේද ආගම් බේද කුල බේද කිසි දෙයක් සලකන්නේ ඕනම කෙනෙකුට ලෙඩක් රෝගයක් ඇති වෙනවා. ඉතින් මේ ජාතික සංහිඳියාවට හොඳ නිදර්ශනයක් නේද මේක? අපි ආකල්පමය වෙනසක් නේද ඇති වෙයි යුත්තේ? අපේ රට මේ මීට වැඩිය ලස්සන්ට බබලන්න පුළුවන් නේද එහෙම වුණා නම්? අනිවාර්යයෙන් මේ ක්‍රියාකෘතිය පටන් ගන්නකොට ඇත්තෙන්ම මේ ගැන මට ඇත්තට තේරුමක් තිබුණේ නැහැ. කරගෙන යනකොට තමයි මට මේකේ පොඩ පොඩ පේන්න පටන් ගත්තේ. මේක යම් කිසි දෙයක්, ඒ කියන්නේ පෙට් ස්කෑනර් එකට වඩා පිළිකාවට වඩා එහා ගිය කතන්දරයක් තියෙනවා මේ කෝමියුලයක. මේ කෙමෙන් මේ සංගීතියාවෙන් කොච්චර දේවල් මේ රටට කරන්න පුළුවන්ද කියන එක. ඇත්තෙන්ම මේක මම ගොඩාක් දැක්කයි කත්වින්න. ඇත්තෙන්ම මට මේක විශේෂයෙන් මම කියන්න ඕන අනිත් සංවිධාන අනිත් පදනම් 10 ගානක් 10 ගානක් ලංකාවේ තියෙනවා. ඔක්කොටම ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ චේතනාව ත්‍රිසිදුන් නම් කරන ක්‍රියාපෘතිය හරින අනිවාර්යෙන් අපේ ශ්‍රී ලාංකිකයන් උදව් කරාවි. ඒගොල්ලන්ටත් ඉස්සරහට එන්න පුළුවන්. මොකද මේක මම හිතන්නේ ශ්‍රී ලංකා ඉතිහාසගත වෙන ව්‍යාපෘතියක් මේක. හේතුව ශ්‍රී ලාංකිකයන් විසින් අපිට ඕන දෙයක් අපිම සල්ලි දාලා අපිම ඉස්සරහට ඇවිල්ලා අපි කරගත්ත දෙයක් කියලායි මම දකින්නේ. ඒක ඇත්තෙන්ම ඉතිහාසගත වෙනවා, රන්නකොරේ ලියවෙනවා. මේක අනිත් සංවිධාන පදනම් වලටත් මේක ලොකු ඒක හයියක් වේවි. අදිස්ථානයක් පූර්ව උදාහරණයක් හැටියට දැන් අපි පිළිකාරෝ වලට කරනවා වගේ තවත් සංවිධානයකට අලුබෝවිල හොස්පිටල් එකට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. තවත් සංවිධානයකට කරාපිටිය කරන්න පුළුවන්. තවත් සංවිධානයකට රාගම කරන්න පුළුවන්. නම් මගේ සිව්වේ සෞඛ්‍ය පැත්තට විතරයි. ඒ වගේ අධ්‍යාපනය පැත්තට කරන්න පුළුවන්. මේ වගේ සංවිධාන ඉදිරිපත් වෙනවා නම් ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයන් හැටියට හැමෝම මේ ගැන උනන්දු වේවි, කතා කරાવી. විශේෂයෙන් මම කියන්න ඕන අද ශ්‍රී ලාංකිකයන් පෙට් එකක් ගැන නොදන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ සියලුම මාධ්‍යයන් මත ඉලෙක්ට්‍රොනික ඒ වගේම පත්තර ඒ වගේම සමාජ වෙබ් අඩවි හැම රූපවාහිනී චැනල් හැම දෙයකින්ම උපරිම සහයෝගය මට ලබා දුන්නා. ඇත්තෙන්ම මාධ්‍යකරුවන් මම 50 දෙනෙකුට වැඩිය මගෙන් ඉන්ටර්වියුස් ගත්තා. මම හමු වුණා. මම ටෙලිෆෝනෙන් කතා කරා. ඇත්තෙන්ම දැන් ඔබතුමා වුණත් අද උදේ මට කතා කරලා මගෙන් ඉන්ටර්වියු එකක් ඕනේ කියලා කිව්වා. මේ වගේ හැමෝම මාත් එක්ක කතා කරනවා. මට දැන් දෙන්න තියෙන පණිවිඩේ මේක තමයි. පෙට් ස්කෑනර් එකටත් ගිහා එහා ගිය කතන්දරයක් තියෙන නිසා මම මේ කියන්න කියන්නේ තිබුණා. හොඳයි, අපිට කරුණාකරන සියල්ල පැහැදිලි. අපි මේ උත්සාහ කරන්නේ වසංගතයක් පැවතින පිළිකාව තුරන් කිරීම සඳහා අවසරකට අහිමි වන ජීවිත 8000ක් අපිට ඉතුරු කරගන්න බේරගන්නට මේ රටට අහිමි වෙන්න නොදී බේරගන්නට උත්සාහයක් තමයි දරන්නේ පෙට් ස්කෑන් යන්ත්‍රය ගෙන්වා ගැනීම හරහා. ඒ එක්කම රටේ පිළිකාවට එහා ගිය මේ ජාති බේද ආගම් බේද ඒ මේ කුලල් කෑමටත් හොඳම ප්‍රතිකර්මයක් මේ අවස්ථාවේදී අපිට දැක ගන්නට ලැබෙනවා. ඒ තමයි සංහිඳියාව. ඉතින් ඒ නිසා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමන්ගේ වටිනා කාලය අපට ලබා දීම මොහොමඩ් මහත්මයා. අපි ඔබතුමන් සමග මේ පෙට් ස්කෑන් යන්ත්‍රය පමණක් නොවේ, ඔබතුමා සඳහන් කළා තවත් කරුණු කාරණා ගණනාවක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපි හැමදාම ඔබ සමග අත්වල් බැඳගෙන සිටිනවා. ඒ වගේමයි රටවල් 32කට වැඩිය ප්‍රමාණයක් අපිත් එක්ක මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා ඉන්නවා. අපි අහගෙන ඉන්නවා. ඒ අය අනිවාර්යයෙන්ම උදව් කරાવી අපේ මේ ඔබේ මේ කදිජා සංවිධානයේ ඉදිරි වැඩපිළිවෙළවල් සියල්ල සාර්ථක කර ගැනීමට සියලු දෙනාම ඔබ සමග අත්වල් බැඳ ගනීවි. බෙහෙවින්ම ස්තුතියි මේ වටිනා සමාජ සත්කාරයකට මුල් වී කටයුතු කිරීම සම්බන්ධයෙන්. බොහොමත්ම ස්තුතිය දෙන්න. බොහොම ස්තුතියි. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ලක්නද ගුවන්විදුලියට. හොඳයි. බොහොමත්ම ස්තුතියි. ලක්නද ගුවන්විදුලියටත් මට මේ අවස්ථාව ලබා දීම ගැන, ඒ වගේම දුබායිහි පදිංචි සිටින චමිල් සහෝදරයා එතුමා තමයි මේකට මට සම්බන්ධීකරණය කරේ. එතුමාටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මා ඇතුළු මගේ සංවිධානය ස්තුතිය මේ අවස්ථාවේදී ප්‍රකට කරනවා. බෙහෙවින්ම ස්තුතියි.